साधु 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 नमस्कार वेवा बुधुर्वनट समदा बुधुहिमि शरणयामि नमस्कार वेवा दमृवनट समदा सदहम शरणयामि नमस्कार वेवा संघरुवनट समदा महासंघ शरणयामि नमस्कार वेवा तुनुरुवनट समदा तिसारण शरणयामि साधु 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 अपहटमी उत्तम श्री सद्धर्मे कियादुन अपगे गुरुदेवोत्तम पिन्मत् लोक स्वामी महसेट अपगे नमस्कार वेवा साधु 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 श्रद्धावंत पिन्नतुनी अत दवसे पीन सितुविल सदहम देशनाव संदहा अनुग्रहाय दरान्नी नंबर 121 හේනේගමයන් ලිපිනෙහි පදිංචි පින්වත් වසන්ති කුමාරී මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාත් ගම්පහ නෙදුන්ගමුව මහමෙවුනාව භාවනා අසපුවට සම්බන්ධ පිරිසත් විසින් ඉතින් ඒ පින්වත්න්ගේ දායකත්වයෙන් අද දවසේ මේ උදෑසන ඔබට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තුලින් ජීවිතය සූපත් කරගන්න දහම් පදයක් අහන්න ලැබෙනවා පින්වත්නි අපි මේ මනුස්ස ලෝකේ දැනට දවස් කීයක් ගෙවලා තියෙනවද එතකොට ඒ දවස් විදිහට ගෙවිලා සති විදිහට ගෙවිලා මාස විදිහට ගෙවිලා බොහෝ කාලයක් ගත වෙලා ඒ කාලේ පුරාවට අපි දැන් සිහි කරලා බලද්දී අපි ඒ ගත කරපු කාලේ අපිට හිත සතුටු කරවන ඊට පස්සේ අපේ ජීවිතේ සැපේ උදා කරන දේවල් අපේ යටින් කොච්චර සිද්ධ වෙලා තියෙනවද ඉතින් ඒ විදිහට කල්පනා කරද්දී සමහර විට කෙනෙක්ගේ ජීවිතේ ඒ විදිහට සිහි කරනකොට तमग जीवित सतुट गुडा कड़ तमग जीवित सीकर अकमति अतीत समारे इतकोट समार अनीत सिधुरपु नपुरुक अनीत करपु खरदर अनीत दुन वध हिंसा इव तम सिंह हिमत नंग तमंग तमंग सीलेट सिधुर हाव तम सिंह हिमत नंग किसीम वेदगत्कमक नेतु वही गत करपु जीवित समर्थ नेति इतकोट ए विधि तमंगे अतीत सिहि वेनवना याग जीवित किसी सातु टाकने इतकोट एकिना ए जीवित विनस्करण नेतु तव दुरुट ते विधि में जीवित ना गत करान ओहुट मरणीट पत्तिन यम दिने अक्किनवा आंगे दाटा तोहुट तेने ए विधि में अतीत अक्तम सिहि करान एनिसा अपीट उदावेन हेम दावसकम अपीट पुड़वा मुनुत अपे जीवित सिहिकरादी सतुटेन कुलंदवसा बट पत्कर एक हरी वट बागत वदाले सा अतीत सिहिकर कर व्यरधि वेच अतीत तीयन पुड़ तमंट हे बे मे उदय उदावण हेम दवसकम तमंट पुड़ ये उदावण दवस तमंग जीवित सिहिकर पुड़वा सिहिकरादि सतुट पद्धन दवसा बट पत्कर बागत अनुशासना के लिए आंग विधि जीवित अतिकर गए इतनी पिंगवत्नी बुद्रजन्म हस्य जीवमान वेडीन काले हर लसन सिधु विमकुण भागत हस्य जीवमान वेडीन कोट इक्तरा पेरिसाक पैविद वेंटाव एया जीविते तारुन काले गेविल गहिला मेदिवाय सत पहु करला इति मे पिरिस पैविद वेंट एविला भागत हस्य लग दें धर्मी हसीरनो इति ए काले पिंगवत्नी हिटिया ए श्रावक संगरत्ने अतर पिरिस देखा प्रधान वशी एक पिरिसक धर्मे गुरु असुरे इगन गान धर्मे पाठं करण त्रिपिटक ये दरागेनी पिंस गुडा उत्साह बण भावना करने कट वेडिय लुकुत मूलतन दुना धर्मे इगन गेनी मट ए पिरिस रखियो धम्म योगी पिरिस कियला इलंगट किंग वतनी ताव पिरिस अकीतिया ए सांग पिरिस गुडाक महासी गाते बण भावना दिउन कर गान ए पिरिस रखियो जाई पिरिस कियला
ඉතින් පින්වත්නි අර ওই දෙපිරිසෙන් අර අලුත පැවිදි වුණ ස්වාමීන් වහන්සේලා තෝරාගත්තේ ජායි පිරිස බවට තමන්පත් වෙන්න ඕන කියලා. මොකද හේතුව ඒ ස්වාමීන් වහන්සේලා කල්පනා කළා අපිට තරුණ කාලේ පැවිදි වෙන්න බැරුව ගියා. අපිට තරුණ කාලේ පැවිදි වුණා නම් හොඳට බණ දහම් පාඩම් කරගන්න තිබ්බා. ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වෙන්න තිබ්බා. හැබැයි දැන් අපේ තරුණ කාලේ ගෙවිලා ගිහින් අපිට එච්චර මතක ශක්තිය දැන් නැහැ. ගොඩාක් එහෙම වීරියෙන් කටපාඩම් කර කර ධර්ම ඉගෙන ගන්න තරම් අපිට ලොකු කාලයක් නැහැ. අපිට ඒ තරුණ කාලේ පැවිදුණා නම් ඒ දේවල් කරන්න තිබ්බා. දැන් ඒ හින්දා අප්‍රමාදීව ධර්මයේ හැසිරලා මේ සංසාර දුකෙන් නිදහස් වෙන්න ඕන කියලා ඒ ස්වාමීන් වහන්සේලා කල්පනා කළා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා කල්පනා කළා ඒ වැඩේ මේ සංඝ පිරිස අතරේ ඉඳගෙන කරන්න අමාරුයි. පොඩ්ඩක් දුර ඈත වනසේනාසන සුරු කරගෙන හිටියොත් ඒකට වඩා පහසුයි කියලා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා අලුත් පැවිදුණු ස්වාමීන් වහන්සේලා භාගතුන් වහන්සේ මුණ ගැහෙන්න ගිහිල්ලා වන්දනා කරලා කාරණේ කියා හිටියා. භාගතුන් වහන්සේට කිව්වා අපි දුර ඈත වනාන්තරයට වඩින්න කැමති ධර්මයේ පුරුදු කරගන්න. ඉතින් ඒ සඳහා අපට අවසර දෙන්න කියලා. ඉතින් පින්වත්නි භාගතුන් වහන්සේ වදාළ ඒ වෙලාවේ ඔබ ඔය යන්න හදන ප්‍රදේශයේ ටිකක් කරදර බාධක වැඩි පැත්තක් හොරුන්ගෙන් ගොඩාක් කරදර තියෙනවා. ඒ හින්දා මේ ඔබ යන්න සාරිපුත්ත මුණ ගැහෙන්න සාරිපුත්තයන් මුණ ගැහිලා උපස්ථායක භික්ෂුවක් එක්කගෙන යන්න කිව්වා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා එහෙමයි ස්වාමීනි කියලා භාගතුන් වහන්සේට වන්දනා කරලා සාරිපුත්ත මහරහතන් වහන්සේ මුණ ගැහෙන්න ගියා. සාරිපුත්ත මහරහතන් වහන්සේට වන්දනා කරලා ওই කාරණේ කිව්වා. ඊට පස්සේ සාරිපුත්තයන් වහන්සේ වදාලා ප්‍රිය ආයුෂ්මතුනි මෙතන ඉන්නේ එකම එක උපස්ථායක භික්ෂුවක් සංකිච්ච කියලා. තාම අවුරුදු 7යි. මං හිතන්නේ භාගතුන් වහන්සේ ඔය කියන්නේ සංකිච්ච සාමණේරයන් එකක් ගන්න කියලා. ඔබට මං එහෙනම් දෙන්නම් සංකිච්ච සාමණේරයන් එකක් ගන්න කියලා. ඊට පස්සේ ඒ අර ස්වාමීන් වහන්සේලා කල්පනා කළා මේ අවුරුදු 7ක මේ පොඩි සාමණේරයන් එකක් ගිහිල්ලා මේ සාමණේරයන්ගෙන් අපිට උපස්ථාන නෙවෙයි අපිට තමයි උපස්ථාන කරන්න වෙන්නේ. ඊට පස්සේ පින්වත්නි ওই කාරණේ සාරිපුත්තනහසට කීවට පස්සේ සාරිපුත්තනහස කිව්වා නෑ එහෙම හිතන්න එපා. මේ සංකිච්ච ඔබට කිසි කරදරයක් වෙන්නේ නෑ. මේ සංකීච ඔබට උපකාරී වෙනවා. මේ සංකීච කියන්නේ ගොඩක් ගුණවත් ප්‍රඥාවන්ත කෙනෙක්. ඉතින් එහෙනම් ඉතින් කමන්නේ නැහැ කියලා මේ ස්වාමීන් වහන්සේලා අර සාමණේර ස්වාමීන් වහන්සේවත් එක්කගෙන චාරිකාවේ වැඩි. ඊට පස්සේ පින්වත්නි චාරිකාවේ වැඩලා එක්තරා ගමක් මුණ ගැහුණා. ওই ගමේ පවුල් 1000ක් ඉන්නවා. ඉතින් ওই පවුල් 1000 ඉන්න ගම ළඟ වනාන්තරයක් තිබුණා. ওই වනාන්තරයේ තමයි මේ ස්වාමීන් වහන්සේලා වස්වාසය කළේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේලාට ගමේ මිනිස්සු කුටි හදලා දුන්නා. සක්මන් මළු ඒ අවශ්‍ය පහසුකම් ඔක්කොම හදලා දුන්න වනාන්තරේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා බොහොම සතුටින් අප්‍රමාදීව ධර්මයේ හැසිරෙනවා. ඉතින් පින්වත්නි ඔය අතරේ හිටියා එක්තරා පවුලක තාත කෙනෙක්. මේ තාත්තා දැන් ගොඩක් වයසට ගිහිලා දරුවෝ විවාහ වෙලා මේ තාත්තට දැන් ගියා එක ගෙදරකට එක දුවෙක් ගෙදරට. ඒ දුවෙක් ගෙදරින් හිටි ඉතින් අනුම් පදාහන්න හම්බුණා. ඉතින් හිතරෙදිලා ඒ ගෙදරින් වෙන දුවෙක් ගෙදරට ගියා. ඉතින් එහෙනුත් ලොකු සැලකිල්ලක් නැහැ. ඊළඟට තව දරුවෙක් ගෙදරට යන්නම් කියලා යන අතරමඟදී දැක්ක මේ ස්වාමීන් වහන්සේලා ඉන්න වනාන්තරේ කුටි. දැකලා දැක්ක ස්වාමීන් වහන්සේලාත් බොහොම පාඩුවේ බණ භාවනා කරමින් ඉන්නවා. ඉතින් ඔය ළඟට කිට්ටුවට ගියා. ඉතින් පින්වත්නි මේ වෙලාවේ ඒ ස්වාමීන් වහන්සේලා කතා කළා මේ තාත්තට. කතා කරලා හෙව කොහෙද මේ තාත්තා යන්නේ? ඊළඟට විස්තරේ කිව්වා. කීවට පස්සේ ස්වාමීන් වහන්සේට කිව්වා කෑම බීමකුත් හරියට හම්බෙලා නැහැ වගේ. උඩ දුර්වල පාටයි. එහෙම කියලා ඒ ස්වාමීන් වහන්සේලාට ලැබිලා තිබුණු දාණයෙන් බත් පිඩ පිඩ ගානේ බත් කටක් ගානේ අර තාත්තට දුන්නා. ඊළඟට වතුර ටිකක් දුන්නා. ඊට පස්සේ පොඩ විවේක ගන්න කියලා කිව්වා. මේ තාත්තා අර බත් ටික කාලා කල්පනා කළා කිසි කරදරයක් නැත්තනක් නෙමෙයි තන. මෙහෙට වෙලා මේ ස්වාමීන් වහන්සේලාට උපස්ථාන කරගෙන හිටියානම් කිසි කරදරයක් නැතුව ඉන්න පුළුවන්. එහෙම හිතලා ඒ ස්වාමීන් වහන්සේලාගෙන් අවසර ගත්තා. අවසර අරගෙන දැන් ඒ වනාන්තරයේ කුටි ඔක්කොම අවට අතු ගානවා. වතුර ගෙනත් දෙනවා. ඉතින් අර ස්වාමීන් වහන්සේලා පින්ඩපාත වැඩලා හම්බෙන දාණයෙන් බස් ටික ටික අර තාත්තට දෙනවා. ඉතින් කාලයක් ගියා. තාත්තා බොහොම විශ්වාසවන්ත කෙනෙක් බවට පත් වුණා. ඉතින් පින්වත්නි දවස් බොහොම කාලේ ගත වෙද්දි දවසක් දැන් ගොඩක් කල් හිටපු හින්දා අහපු වර දුවලව මතක් වුණා මේ තාත්තට. මතක් වෙලා කල්පනා කළා මේ ස්වාමීන් වහන්සේලා කියලා ගියොත් යන්න හම්බෙන්නේ නැහැ. ඉතින් හොරෙන් යන්න ඕන. එහෙම හිතලා තාත්තා මොකද කරේ ස්වාමීන් වහන්සේලාට කියන්නේ නැතුව උදේම පිටත් වුණා. කාටවත් කියන්නේ නැතුව පිටත් වුණා. පිටත් වෙලා වනාන්තරේ මැද්දෙන් යද්දි පින්වත්නි ඒ වනාන්තරේම කොනක හිටියා හොරු කණ්ඩායමක්.
පන්සීයක් හිටිය එතන ඒ හොරු පන්සීය එක්තරා හොරකමක් කරන්න කලින් භාරයක් වුණා ඒ වනාන්තරයේ රුක්ෂ දේවතාවෙ ඉතින් මේ රුක්ෂ දේවතාවට වෙච්ච භාරෙත් තියදී කොහොම හරි මේ හොරකම සාර්ථක වුණා හොරකම සාර්ථක වුණොත් මිනිස් බිල්ලක් දෙන්න තමයි පොරොන්දු වුණේ ඉතින් පින්වත්නි හොරකම සාර්ථක වුණ හින්දා දැන් බිලි පූජාව කරන්න ඕන මිනිස්සෙක් වෙනකන් මග රැකගෙන ඉන්නවා දැන් මේ හොරු ටික දැන් මග රැකගෙන ඉන්නකොට හම්බුනේ කවුද අර දුව බලන්න යන තාත්තා ඊට පස්සේ හොරු ටික අර තාත්තා වල්ලගෙන එක්කන් ගියා මරණ තැනට දැන් මේ තාත්තා කෑ ගහන විලාප දෙනවා ඊට පස්සේ කිව්වා අනේ මං වගේ පව්කාරයෙකු මරන්න එපා මගේ මේ ශරීරය හැදිලා තියෙන්නේ අනුන්ගේ ඉඳුල් කාලා මං හම්බ කරගත් එකක් කාලා නෙමෙයි ඔය විදිහට නොයේ කරුණු කියන්න ගත්තා පණ බේර ගන්න මං වගේ පව්කාරයෙක් මරලා දෙවියන්ව සතුටු කරන්න හම්බෙන්නේ පින්වන්තයෙක් මරා පරලා ඊට පස්සේ මේ හොරු කිව්වා දැන් මේ අතරහුවිච්ච එක අතාරින්නද කියන්නේ දැන් උඹට වැඩිය පින්වන්තයෝ තව ඉන්නවද ඊට පස්සේ මේ තාත්තා කිව්වා මං කවුද කියලා ඇහුවා මේ වනාන්තරයේ යහ කෙලවරේ ඉන්න හොඳ පින්වන්ත මිනිස්සු හැමේ පාටත් රත්තරන් පාටයි හොඳට මසින් පිරලා තියෙන ශරීරෙ හොඳට බණ භාවනා කරන ගොඩක් පින්වත් ඒ වගේ කෙනෙක් මරුවොත් නම් දෙවියොත් සතුටු වෙයි ඊට පස්සේ හොරු කිව්වා එහෙනම් මේ අපි ඒ කෙනෙක් වල්ලා ගන්නම් අපිට පාර කියන්න කිව්වා පින්වත්නි බලන්න මේ තාත්තා අච්චර කාලයක් කැඹීම කකා හිටපු තැන ඒ ස්වාමීන් වහන්සේලා කෙලෙහි ගුණේ දන්නේ නැතුව ඒ තාත්තා පාර කිව්වා පාර කිව්වා අසවල් පාරෙන් යන්න අසවල් තැනදී හම්බෙයි කුටි එතෙන්ට ගිහලා ගෙඩිය ගහන්න ගෙඩිය ගැහුවට පස්සේ ඒ ස්වාමීන් වහන්සේලා වඩි කවර කැමති කෙනෙක් අල්ල ගන්න කිව්වා මේ හොරු ගියා හොරු ගිහිල්ලා ඒ ආරණ්‍යෙට ගිහිල්ලා ගෙඩිය ගැහුවා සංගය ඔක්කොම රැස් වුණා සංගය රැස් වුණාට පස්සේ කිව්වා අපිට මෙතනින් එක්කෙනෙක් ඕන අපි බිලි පූජාවක් කරන්න යන්නේ අපේ හොරකමක් සාර්ථක වෙච්ච හින්දා කවුරු හරි ඉදිරිපත් වෙන්න එතකොට එතන හිටපු වැඩිහිටිම ස්වාමීන් වහන්සේ එහෙනම් මම ඉදිරිපත් වෙනවා කියලා ඉදිරිපත් වුණා අනිත් අය ගැන හිතලා එතන අනිත් හැම ස්වාමීන් වහන්සේම කිව්වා නෑ නෑ ඔබ වහන්සේ ඕකට ඉදිරිපත් වෙන්න එපා කියලා ඔන්න වළක්වුවා ඊට පස්සේ දෙවෙනියට ඉන්න ස්වාමීන් වහන්සේ ඉදිරිපත් වුණා ඒ ස්වාමීන් වහන්සේවත් වැළැක්වුවා දැන් කවුරුත් කැමති නෑ තමන් එක්ක එකට ඉන්න ස්වාමීන් වහන්සේ නමක් මැරෙනවාද කියලා ඉතින් පින්වත්නි ඔය අතරේ කෙලවරේම තමයි හිටියේ අර වැඩපු සංකීච්ච සාමණේර ස්වාමීන් වහන්සේ උන්වහන්සේ වැඩලා අර සංඝ පිරිස ඉස්සරහට කිව්වා ඔබ වහන්සේලාත් එක්ක මාව එව්වේ ඔබ වහන්සේලාට උපස්ථාන කරන්න මේ වෙනුවෙන් තමයි මාව එව්වේ ඔබ වහන්සේලා තාම මේ බුද්ධ ශාසනයේ මඟපල් ලැබලා නැහැ බුද්ධ ශාසනය සම්පූර්ණ කරගෙන නැහැ ඒ හින්දා ඔබ වහන්සේලා සුවසේ බණ භාවනා කරගන්න ධර්මයේ අප්‍රමාදී වෙහෙසිරෙන්න මම ධර්මයේ අවබෝධ කරලා ඉන්නේ එහෙනම් මම යන්නම් කියලා දැන් අර ස්වාමීන් වහන්සේ ලොක්කම අඬනවා වැළපෙනවා හැබැයි සංකීච්ච සාමණේර ස්වාමීන් වහන්සේ කිසි බයක් නැතුව අර හොරු ළඟට ගියා ගිහින් කිව්වා කොහෙටද දැන් මං යන්න ඕනේ කියලා බය නැතුව යකෝ හොරු පුදුම වුණා එතනින් ඊට පස්සෙ උන්න යන පාර කිව්වා දැන් ඉස්සරහින් යන්නේ සංකීච්ච ස්වාමීන් වහන්සේ දැන් ඔන්න හොරු එක්කන් ගියා නුගල නුගරුක ළඟට නුගරුක ළඟන එක්කගෙන ගිහිල්ලා දන් ගෙඩියට හිස තියවලා දැන් ඒ හොර රැළේ නායක හොරා දිග කඩුවක් ගත්තා දිග කඩුවක් අරගෙන ආවා ළඟට ඇවිල්ලා වෙලා සංකීච්ච ස්වාමීන් වහන්සේට ඒ කඩුවෙන් කොටන්න කඩුව උස්සලා වේගෙන් පහරක් ගියා පින්වත්නි හරි පුදුමයි මේ පහර ගහද්දී මේ හොරාට ඒක පාලනය කරගන්න බැරි වුණා ඒ කඩුව පැත්තකට වීසි වෙලා ගියා ඉතින් පින්වත්නි හොරා හිතුවා මේ පාර මොකක් හරි වෙන්නදී කියලා ආයේ කඩුව අරගෙන ආයේ පාරක් ඊට වැඩිය හොඳට ශක්තිය අරගෙන බෙල්ලට කොටන්න කියලා පහරක් ගියා පින්වත්නි හරි පුදුමයි ඒ වෙලාවේ කඩුව වීසි වුණා කඩුව වීසි වෙලා නුග ගහේ ගහ පැත්තට වීසි වෙලා ගියා හොරාට දැන් තව ටිකක් ඔන්න බයක් ඇති වුණා දැන් මොකද්ද මේ වෙන්න යන්නේ කියලා හැබැයි අතහැරියේ නෑ වැඩි දැන් බිලි පූජාව දෙන්න ඕන ඊට පස්සේ මොකද කළේ හොරා ආයෙ පාරක් කඩුව හිඳගෙන ඇවිල්ලා ආයෙ පාරක් ගෙවුවා කඩුව හැකිලලා ගියා ආන් ඒ වෙලාවේ හොරාට දන ගැසුණා පින්වත්නි ඒ වෙලාවේ මේ හොරා අහනවා ස්වාමීන් හරි පුදුමයිනේ මෙතෙන්ට අපි මහා සිටුවරු මහා රජවරු අරන් එවිත් තියෙනවා මහා බලසම්පන්න කාය බලයේ තියෙන මිනිසුන් අපි එක්කම ඇවිල්ලා තියෙනවා මරන්න කියලා අපි කඩුව ඔසවනකොට මලමුත්‍රා පහ වෙනවා විලාප තියෙනවා තමගේ ජීවිතේ පූජා කරනවා ඔබ වහන්සේට මේ කඩුවක් ඔසවලා මරන්න හදද්දි කිසි බයක් නැහැ කිසි තැති ගැනීමක් නැහැ ඒ වෙලාවේ සංකීච්ච ස්වාමීන් වහන්සේ කිව්වා
පින්වත මම ওই බයි කියන එක දන්නේ නැහැ කිව්වා. මරණ බය කියන එක මම දන්නේ නැහැ කිව්වා. මට එහෙම මැරෙන්න බයක් නැහැ කිව්වා. ඊට පස්සේ මේ හොරුන්ට හරි පුදුමයි. කිව්වා ස්වාමීනි කොහොමද ඔහොම ඉන්නේ? කවුද ඔබට ওই විදිහට බය නැතුව ඉන්න කියලා දුන්නේ? ඒ වෙලාවේ සාමණේර ස්වාමීන් වහන්සේ කිව්වා සවැත්නුවර ඉන්න මහ රහසින් වහන්සේ නමක්. උන්වහන්සේ තමයි මගේ ගුරුවරයා. උන්වහන්සේ තමයි මට මේක කියලා දුන්නේ. ඊට පස්සේ පින්වත්නි ඒ හොරු වැඳගෙන ඉල්ලුවා අනේ ස්වාමීනි අපිටත් ඕන. අපි මේ මිනිස්සු හඬනවා වැළපෙනවා දැකලා තියෙනවා. අපිටත් ඕන බය නැතුව ඉන්න. අපිටත් ඕන තෙති ගැනීමක් නැතුව ඉන්න. අනේ ස්වාමීනි අපිවත් ඒ මුනිවරයා ළඟට එක්කන් යන්න. අපිටත් ඕන උන්වහන්සේ වගේ පැවිදි වෙන්න. ඊට පස්සේ පින්වත්නි ඒ සංකීර්ණ සාමණේර ස්වාමීන් වහන්සේ අර පිරිසේ කිස්රවුල් බාණ්ඩ කියලා කසාවත් පොරවල දසසිල් සමාදන් කරවල භාගතුන් වහන්සේ ඉන්න තැනට එක්කන් යන්න කියලා පිටත්. දැන් අර හොරු 500ම ශ්‍රමණයන් වහන්සේලා 500ක්. ඉතින් අතරමඟදී අර ස්වාමීන් වහන්සේලා පිරිසක් ඉරියන්නේ 39ක් වනාන්තරේ භාවනා කරපු එතෙන්ට ගියා. එතෙන්ට ගිහලා කිව්වා ඔබ වහන්සේලා බය වෙන්න එපා. දැන් මං ජීවිතේ බේරුණා. මම සවැත් නුවරට වඩිනවා. ඔබ වහන්සේලා භාවනා කරන් ඉන්න. ඉතින් එහෙම කියලා සංකීර්ණ ස්වාමීන් වහන්සේ දැන් සවැත් නුවරට වඩිනවා. සවැත් නුවරට වඩිද්දී භාගතුන් වහන්සේ වැඩ ඉන්නවා. භාගතුන් වහන්සේ සංකීර්ණ සාමණේර ස්වාමීන් වහන්සේ අහනවා සංකීර්ණ 500ක ගෝල පිරිසක් හම්බෙලා වගේ. එහෙමයි ස්වාමීනි. කිව්වා මේ කට්ටිය කලින් හොරු. මේ කට්ටිය දැන් භාගතුන් වහන්සේගෙන් ධර්මය අහලා බය තැති ගැනීම නැති කරගන්න කැමැත්තෙන් ඉන්නේ. ඉතින් ඒ වෙලාවේ දැන් මේ හොරු පිරිස ඉන්නවා. දැන් හොරු පැවිදි වෙලා එතකොට දැන් ස්වාමීන් වහන්සේලා 500 නමක් සංකීර්ණ සාමණේර ස්වාමීන් වහන්සේත් ඉන්නවා. ඔය පිරිස අතර දැන් භාගතුන් වහන්සේ ධර්මාසනේ වැඩ ඉඳලා මේ හොරුන් මේ කලින් හොරු වෙලා හිටපු මේ අලුත් ස්වාමීන් වහන්සේලාගෙන් භාගතුන් වහන්සේ ඔබ බලන්ද මහණෙනි ඔබ කලින් ගත කරපු ජීවිතේ ඔබ කලින් ගත කරපු ජීවිතේ ඔබ හොරකම් කරේ ඔබ මිනී මරුවා ඔබ අනිත්‍යයට දුන්නේ බය ඔබ අනිත්‍යයට දුන්නේ දුක ඒ ගත කරපු දවස් ගන්න තුල ඔබේ ජීවිතේ සිහි කරද කි සතුටක් නෑ නේද දැන් බලන්න ඔබ මේ අද දවසේ ඔබ සිල්වත් කියලා ඉන්නේ ඔබ නිසා කාටවත් බයක් ඇති වෙන්නේ නෑ ඔබ නිසා කාටවත් දුකක් ඇති වෙන්නේ නෑ භාගතුනස් වැදලා අර විදියට අර ගෙවපු දින විදියටම අවුරුදු 1000ක් ගියා වැඩක් නෑ කිව්වා අවුරුදු 1000ක් ඒ විදි දවස් ගත වුණා වැඩක් නෑ කිව්වා ඔබ අද මේ ගත කරන එක දවස අර දවස් ඔක්කොටම වැඩි වටිනවා භාගතුන් සේවිලා වදාලා අවුරුදු 100ක් ගත කළත් සිල්වත් නැතුව දුසිල්වත් පව්කාර ජීවිතයක් ගත කරමු ඒ දවස් ගානට වැඩිය වටිනවා කිව්වා එකම එක දවසක් සිල්වත් වෙලා ගුණවත් වෙලා වාසය කර ඉතින් ඒ නිසා පින්වත්නි අපිට පුළුවන් වුණොත් සමහර විට අපිට මේ මහා ලොකු දේවල් කරගන්න බැරි වෙන්න පුළුවන් හැබැයි මේ අද දවස ගැන හිතලා මම අද දවසේ බොරු කියන්නේ නැතුව මං අද දවසේ සතුට මරන්න නැතුව ඉන්නවා මං අද දවසේ කාටවත් කියලාමක් කියලා කාවත් බඳවන්න නැතුව ඉන්නවා මම අද දවසේ මත්පැන් මද්දරේ පාවිච්චි කරන්න නැතුව ඉන්නවා අද දවස ගැන හිතන්න මේ විදිහම දවස් වලින් තමයි පින්වත්නි සතියක් හැදෙන්නේ ඒ විදිහම දවස් ගත වෙලා සති ගත වෙලා තමයි වාසයක් හැදෙන්නේ. ඔබට උත්සාහ කරන්න තියෙන්නේ එක දවසක් සිල්වත් ගුණවත්ව ගත කරන්න. ඒ විදිහ දවසකදී ඔබේ මුළු ජීවිතේම පින්වන්ත ජීවිතයක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා අපි සියලු දෙනාටම ආශිර්වාද කරනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ජීවිතේ පුරුදු පුහුණු කරගෙන සියලු දෙනාට මේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවට අනුව ජීවිතය ගත කරන හැම දවසක්ම පින්බර දවසක් කරගන්න. හැම මාසයක්ම පින්බර මාසයක් කරගන්න. ඔබේ මුළු ජීවිතේම පින්බර ජීවිතයක් කරගන්න වාසනාව දාවේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සිදු කිරීමෙන් රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් පළමුවෙන් සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. සද්දෙවිඳුන් සතරවරම් දෙව් මහරජ දරුවන් ඇතුළු සදෙවිලෝ වාසි දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. 38 වූ සෙන්පති දෙවරු මේ පින් අනුමෝදන් වෙත්වා. දායකත්ව දරන පින්තුන්ගේ යහපත දියුණුව කැමති ඉෂ්ඨකාමී දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන සියලු දෙවිවරු දිව්‍ය සැප සම්පතින් වඩ වඩාත් සැපයට පත් වෙත්වා. දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව රැකවරණේ දායකත්වයේ දරන පින්වත් සියලු දෙනාට සලසා දෙත්වා. දෙවියෝද ධර්ම අවබෝධයෙන් සැනසීම ලබත්වා. සාදු සාදු
සාදු රැස්කර සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායු සම්පත් සැලසේවා උතුම් ධර්ම අවබෝධයේ පිණිස මේ සියලු පින් උපකාර වේවා සාදු 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 රැස්කර සියලුම පුණ්‍ය ධර්මයන් දායකත්වයේ දරූ පින්තුන් නමින් නන්නයරුන් දව උපකාර කළ සියලු පින්තුන් නමින් අනන්ත සංසාරේ පුරාවට මේ පරලෝක සින සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා ඒ සියලු ඥාතීන්ගේ පරලෝක ජීවිත සැපවත් වෙත්වා සූපත් වෙත්වා දුක් පීඩා දුරු වෙත්වා සංසාර දුකින් නිදහස් වීමේ වාසනාව උදා වෙත්වා සාදු 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 අද දින පින් සිතුවිල්ල සදාම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ නොම්බර 121 හේනේගම යන ලිපිනෙහි පදිංචි පින්වත් වසන්ති කුමාරි මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාත් ගම්පහ නැදුන්ගම මහමෙවුනාව භාවනා සුපිර සම්බන්ධ පින්වත් පිරිසත් විසින්. ඉතින් මේ රැස්කළ සියලු පුණ්‍ය ධර්මයන්ගේ පුණ්‍යානුභාව බලෙන් ඒ සෑම සියලු දෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු සම්පත් සැලසෙත්වා සියලු ආරක්ෂාව රැකවරණය සැලසෙත්වා ඒ පිනතුන් සිදු කරන සියලු යහපත් ධාර්මික බලාපොරොත්තු රැකී රක්ෂාදී කටයුතු සර්වප්‍රකාරම සාර්ථකත්වයට පත්වෙත්වා දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සර්වප්‍රකාරම සාර්ථකත්වයට පත්වෙත්වා ගෞතම බුද්ධ ශාසනයේ තව තවත් උදාරෝ පින් දහම් කුසල් දහම් රැස් කරගනිමින් මෙලොව ජීවිතයේ වාසනාවන්ත කරගන්නටත් පරලොව සුගත සම්පත් සලසා ගන්නටත් ඒ සෑම සිරි දෙනාටම ගෞතම බුද්ධ ශාසනය තුම් ධර්මය අවබෝධ කරන්නටත් මේ රැස් කළ සියලු පින් උපකාරයක්ම වෙත්වා සාදු 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 රැස්කළ සියලුම පුණ්‍ය ධර්මයන් මහමෙවුනා භාවනා සුපවාසී ලංකා වාසී ලෝකවාසී ගෞතම බුදු සාසනයේ පිළිවෙත් පුරන මහා සංඝ රත්නයටත් අනගාරිකා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක දූපතුන්ටත් අනුමෝදන් වෙත්වා ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික සමාජිකාවන් සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා ඒ වගේම ඔබ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වී සියලු දෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු සම්පත් සැලසෙත්වා සියලු ආරක්ෂාව රැකවරණය සැලසෙත්වා සියලු යහපත අභිවෘද්ධිය උදා වෙත්වා සියලු දෙනාටම ගෞතම බුදු සාසනේ සුවසේම පින් දහම් කුසල් දහම් රැස් කරගන්න වාසනාව උදා වෙත්වා ඔබගේ මෙලොව ජීවිතයේ වාසනාවන්ත වෙත්වා පරලොව සුගත සම්පත් සැලසෙත්වා ගෞතම බුදු සාසනේ සුවසේම උතුම් ධර්මය අවබෝධ කරන්නට මේ රැස්කල සියලු පින් උපකාරයක්ම වෙත්වා සාදු 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 සියලු දෙනාටම තෙරුවන් සරණයි නමෝ බුද්ධාය.